අයිබෝන් සත්‍ය අපක්ෂපාතී ප්‍රවෘත්ති වාර්තා කරන්නේ ප්‍රමුඛයා සියත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ ඔබ වෙත ගෙන එන්නේ හරිද හරියටම කියන සියත සවස ප්‍රවෘත්ති විකාශයෙන් දැන් සිරස්තල මම උදේෂණිට මේ ගෙදර ශ්‍රී ලංකන් හිටපු ප්‍රධාන විධායක සහ බිරිඳ ලබන 19 වනදා දක්වා රිමාන්ඩ් සිංගප්පූරු ගිවිසුම නැවත සමාලෝචනය කිරීමට රජයේ තීරණය කර ඇති බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි. වවුනතිව් පොලිස් සැරයන්ගේ මරණය ඝාතනයක් බවට හෙළිවෙයි. ස්මාර්ට් රියදුරු බලපත්‍ර නිකුත් කිරීම ඉදිරි 3 මාසය තුල රජයට. තමලගමුවේ මාර්ග බස් අනතුර. උද්ඝෝෂණ කරන එක ඇමතිවරුන්ට පෙනෙයිද? වෝල්පේස් එක ළඟින් යනකොට පේන්නේ නැත්තම් ඉතින් දෘශ්‍ය ආබාධිතද? ප්‍රථම නවධානයේ දේශීය පුවත් වෙත ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි මහත්මිය ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඔවුන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබා දී ඇත්තේ. මොවුන් දෙදෙනා අද පෙරවරුවේ නීතිඥයින් මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර වූ අතර පසු ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුවයි අත්අඩංගුවට ගනු ලැබුවේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා එයාබස් සමාගමෙන් ගුවන් යාන 10ක් මිලදී ගැනීමේ අමරිකානු ඩොලර් මිලියන 20ක අල්ලසක් ලබාගෙන මුදල් විශුද්ධිකරණය කළ බවට පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් මොවුන්ව අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා පසුගිය සඳුදා වරින් තුන නිකුත් කර තිබුණා. රැකියා විරහිත උපාධිධාරීන්ට මාර්තු මාස පළමුවනදා සිට රජයේ රැකියා ලබා දීමට කටයුතු කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්තුල ගුණවර්ධන මහතා පවසනවා. එය අද පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් අතිගරු ජනාධිපතිතුමා විසින් ක්‍රියාත්මක කරන වැඩසටහනක් ලෙස 2012 වර්ෂයේ සිට මේ දක්වා උපාධියක් ලබා සිටින පළදායී රැකියාවක නිරත නොවන සියලු දෙනාට රාජ්‍යාංශයේ රැකියා ලබා දීමේ වැඩපිළිවෙල මාර්තු මාස පළවෙනිදා සිට ක්‍රියාත්මක වෙනවා. ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී ලංකාවේ සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලියේදී ජනතාව දැනට මුහුණ දෙන අපහසුතාවයන් පිළිබඳව සැලකිල්ලට කරුණු භාජනය කළා. බලපත්‍ර ලබා ගැනීම සඳහා වන වෛද්‍ය පරීක්ෂණ ලංකාවේ මහා රෝහල් මූලික රෝහල් ඇතුළු රෝහල් 150ක පමණ රෝහල් ප්‍රමාණයකට විමධ්‍ය ගතකොට අදාළ සහතික ලබා ගැනීමේ පහසුව ලබා දෙන්න කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් ගත්තා. කිසිම සංවර්ධනයක් කෙරුණ නැති පාරවල් කිලෝමීටර් ලක්ෂයක් මේ වර්ෂය තුලදී ප්‍රතිසංස්කරණය කළ නිම කිරීම සඳහා වෙන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබුණා. අතිගරු ජනාධිපතිතුමා ගාලු මුහුදොර වෙනම ස්ථානයක් නිල වශයෙන් උද්ඝෝෂණ ස්ථානය කියලා ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට වෙන් කර දී තිබෙනවා. ඔබතුමාලා කොහෙර අයිනක දාලා උද්ඝෝෂණය කරන්න තැන් වෙන් කරාම පහක් එකක් දාලා ඔබතුමාලගේ ඇස් වලට කන් වලට මේව දැනෙයිද මේ හැංගී මේ අය උස් කරයිද එහෙම ඉතින් අපි බල බල යනේ එතනින් ගෝල්පෙස් එක ළඟින් යනකොට පේන්නේ නැත්තම් ඉතින් බල බල යනවා දෘශ්‍ය ආබාධිතනේ බල බල යනවනේ මේ අපි ගිහලා අපි කියන්නේ එහෙම උද්ඝෝෂණ කරන්න කාටවත් අවශ්‍යතාවයක් නැහැ මොකද දැන් ඔබතුමාට අවශ්‍ය නම් ප්‍රශ්නයක් තියෙනවනම් ප්‍රශ්නේ අදාලා අමාත්‍යවරයාට දැනුම් දීලා මේ පිළිබඳ සාකච්ඡාවක් කරමු. එහෙමනේ සීලාචාර දියුණු සමාජවල. අමාත්‍යතුමා වතුකම්කරුවන් සඳහා වැඩිකර රුපියල් 1000ක දෛනික වැටුප වතු සමාගම ගෙවීම මේ වෙනකොට ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මෙවැනි වතු සමාගම නැවත රජයට පවරා ගැනීමක් සිදු කරනවාද වැඩි කරපු වැටුප රජය මගින් ගෙවීමට හැකියාවක් තිබෙනවද? නෑ රජයට පවරා ගන්න වෙන්නේ ගෙව්වේ නැත්තම්. ඔවුන් ගෙවීමට එකතාවයක් නැහැ නේ මේ වෙනුවට. මාර්තු මාසේ පළවෙනි දවුන් නැහැ නේ තාම. කියන එකයි කරන දෙයි දෙකක් නේ. කරනවාද කියලා අපි බලමු පළවෙනි දවස්. අමතුමා. කලේ නැත්තම් අපි බලමු මොකද ඊළඟට ගන්න. අමතුමා මේ කෘෂිකර්ම ගොඩනගිල්ල. දැන් මේක ඇත්තටම කියනනම් අමතුමා මේකත් එක්තරා විදිහක වයිට් කොලර් රොබරි එකක්. ඒ බිල්ලිම හදන්න වගේ තුන් ගුණයක් දීලා දැන් රජය පාවිච්චි කරන්න නැතුව නිකන් කුලිය කරන ඔයකට. අපි මේකට පමණක් නෙමේ සියලුම වංචා දූෂණ අක්‍රමිකතා පිළිබඳව වෙනම ජනාධිපති කොමිසමක් මගින් විභාග කරන අතර ඒ සඳහා නීත්‍යානුකූලව පිළිගැනීමේ චේතනාවෙන් තොරව අවශ්‍ය උපරිම දඬුවම් ලබා දීම සඳහා ක්‍රියාමාර්ග ගන්න රජයක් ලෙස ක්‍රියා කරනවා. ඇයි තවමත් ප්‍රමාද මේ මහබැංකු මංකොල්ලේ සම්බන්ධ පියවර ගන්න? මේ වාරික විගණනය පිළිබඳ සංවාදයක් ඇතිවී යුත්තේ දේශපාලනඥයන් අතර නෙමෙයි. ඇත්තට වංචාව හොරකම සිද්ධ වූ දෙයත් වාරික විගණන වාර්තාවේ තියෙන දේත් පිළිබඳ විගණන ශේෂ්ත්‍රයේ ගණකාධිකරණ ක්ෂේත්‍රයේ
එයා සම්බන්ධ ශාස්ත්‍රීය අවබෝධයක් තියෙන අය තමයි විවාද කළ යුත්තේ. ඉතින් ඒ නිසා මේ කියන දේශපාලන අවලාද මඩ තියෙනව නිකන් කියන ඒවා. ඒක සාධාරණ නෑ. විගණන වාර්තාවේ තියෙන කරුණු වල කිසිම හොරකමක්, වංචාවක්, දූෂණයක් මහින්ද රාජපක්ෂ යුගයේ භාණ්ඩාගාර බිල්පත් වල වෙලා නෑ. එහෙම වෙන්නේ. මම මේ පිළිබඳ ප්‍රාමාණිකෙක් විදියට කියන්නේ ඒ තියෙන ඉලෙක්ට්‍රොනික බිඩින් සිස්ටම් එකේදී ලංසු තැබීමේ ක්‍රමවේදයේදී සිස්ටම් එක විසින් තමයි ඒ හොරකම ඒ වෙලාවේදීම එළියට එනවා. ඒක කාටවත් වළක්වන්න බෑ. මේක මේ භාණ්ඩාගාර බිල්පත් ගණදෙනු සිද්ධ වෙන්නේ සම්මත තාක්ෂණික ක්‍රමවේදයකට අනුව. මේ පිළිබඳ අපේ කාලේ හරි කාගේ කාලේ හරි මේ හොරකම සිද්ධ වෙච්ච අයට පූර්ණ දඬුවම් දීම සඳහා අපි මැදිහත් වෙන්න ඕන. ජනාධිපතිවරයා කළ යුත්තේ පක්ෂ විපක්ෂ බෙහෙදයකින් තොරව වැරදි කරුවන්ට දඬුවම් ලබා දීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානකේ මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාද අදහස් පළ කළා. පාස්කු ප්‍රහාරය ගැන රට සද්දයක් නැහැ. උත්සාහයක ඉන්නවා කියලා අපි විශ්වාස කරනවා. අවුරුද්දක් පිරෙන වෙලාවේ ආයේ රටේ ජනතාවට මතක් කරා. සම මේ බාල දේශපාලන එපා. මේ රටේ බාල දේශපාලනෙන් තවදුරටත් බලය අල්ල ගන්න උත්සාහ කරනවා මම හිතන්නේ මේ රටේ අහිංසක මිනිසුන්ට කරන ලොකු පාවා දීමක් මේ ජනවරම කියන එක අපි මතක් කරලා දෙන ගමන්ම විශේෂයෙන්ම කියනවා. අවෝහාරික විගණන වාර්තාව ඇවිල්ලා තියෙනවා. මේක ගැන පාර්ලිමේන්තුව තුළ අපි ඉදිරි දින දෙකක විවාදයක් තියෙනවා. අපේ ආණ්ඩුවේ මේකට සම්බන්ධ කවුරු හරි ඉන්නවනම් ඒ ආයි වහලා තියන්න ඕනේ නැහැ. හෙට අනිද්දා මැතිවරණයක් එනවා. ඒ අදාළ උදවිය ගෙදර යවන්න ජනතාව බලාගෙන ඉන්න. ඒ අදාළ උදවිය ගෙදර යවනකොට මීට පෙර මේ රට මේසා විශාල ණයබරකට ලක් වෙන්න මේ රටේ තියෙන බදු මුදල් ටික හොරකම් කරපු අහිංසක මිනිස්සුන්ගේ සේවක අර්ථසාධක අරමුදලෙන් මුදල් හොරකම් කරපු ඒ උදවිය වෙනුවෙන් නීති ක්‍රියාත්මක වේතු. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ජනවරම ඕක. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ජනවරම මේ රටේ කවුද හොරු පක්ෂ විපක්ෂ ભેදකින් තොර වුන් අල්ලගන්නේ. අපි දැක්කා ඊයේ දිනේදී නේද ඉතිහාසගත වෙන වැඩපිළිවෙළ. මේ රටේ උද්ඝෝෂණය කරන කණ්ඩායම් වලට ස්ථානයක් වෙන් කළා දීලා. කියන කාරණේ තමයි තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙන්නේ උද්ඝෝෂණය ජනතා විරෝධතාවයන් නැති වෙයි. එවැනි දත්තකර රට පත් වෙන ජනාධිපතිවරයා එතුමාම පිළි අරගෙන තියෙනවා මේ රට උද්ඝෝෂණ වලින් පිරිච්ච රටක් බවට පත් වෙනවා. ඒ ආණ්ඩුවේ නොහැකියාව ආණ්ඩුවේ වැරදි පිළිබඳව රටේ ජනතාව කතා කරන්නට එතුමා ස්ථානයක් වෙන් කළා තියෙනවා. මට දැනෙන විදිහට අපිට දැඩි තොරතුරු ඇණියට ඒ වෙන් කළා තියෙන භූමියේ ප්‍රමාණය සහ ආසන්නය සිංගප්පූරු රටකට විකුණලයි කියන ආරංචියක් අපිට තියෙනවා. ඉතින් මේ වගේ බොරු දේවල් තුලින් සහායමකට පත් වෙන తాවකාලික සතුට පත් වෙන මේ ආණ්ඩුව වහා පළවා හැරීම සඳහා අවශ්‍ය පුළුල් සන්ධානයේ වැඩපිළිවෙළ මඩකලපු ප්‍රදේශයේ පදිංචිව සිටි වාලච්චේන පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකුගේ බලසිරුරක් වෞරුතිව පොලිස් වසමේ මුල්ලාමුණ ප්‍රදේශයේ තිබී අද සුවා ගනු ලැබුවා. මෙය මිනිමැරුවක් බවට මේ වන විට අනාවරණය කරගෙන ඇති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලින් දෙදෙනෙකු අත්අඩංගුවටගත් බව පොලිසිය අද පස්වරුවේ ප්‍රකාශ කළා. මේ අතර මුලතිව් මාන්කුලම් ප්‍රදේශයේදී අද පෙරවරුවේ සිදු වෙඩිදැමීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව මාන්කුලම් පොලිසිය පවසනවා. අද උදෑසන මඩකලපුව වවුනතිව් පොලිස් වසමේ මුල්ලාමුණ ප්‍රදේශයේ පුද්ගල මලසිරුරක් ඇති බවට වවුනතිව් පොලිස් ස්ථානයට තොරතුරක් ලැබී තිබෙනවා. නිර්නාමික දුරකථන ඇමතුමක් හරහා මෙම තොරතුරු ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් වවුනතිව් පොලිසිය වහාම විමර්ශන ආරම්භ කර තිබෙනවා. නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී පුද්ගලයෙකු තුවාල ලබා එම ස්ථානයේ මියගොස් සිට ඇති බවයි වවුනතිව් පොලිසිය ප්‍රකාශ කළේ. පසුව සිදු කළ සුව බැලීමේදී මියගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු 55 වූ පොදුර් මඩකලපු ප්‍රදේශයේ පදිංචි වාලච්චේන පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන ලද පොලිස් සැරයන්වරයෙකු බවට හඳුනාගෙන තිබෙනවා. මියගිය පුද්ගලයාගේ සිරුරේ තුවාලද දක්නට ලැබුණු බව ප්‍රදේශයේ අප වාර්තාකරුවන් පවසනවා. මෙම පොලිස් නිලධාරියාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලින් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන ඇති බව පොලිස් මුලස්ථානය ප්‍රකාශ කළා. මේ අතර මුලතිව් මාන්කුලම පාලෙප්පාණී ප්‍රදේශයේදී වෙඩිතැබීමකින් අද උදෑසන පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. මාන්කුලම පොලිසිය ප්‍රකාශ කළේ කිලිනොච්චිය උදේ නගර ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි තිදරුපියෙකු වන බල්රාජ ජගදීශ්වරන් නැමැති පුද්ගලයෙකු මෙම වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. පෞද්ගලික ආරවුලක් මත වෙඩිතැබීම සිදු කර ඇති අතර වෙඩිතැබු පුද්ගලයා සුව පරීක්ෂණ මේ වන විට ආරම්භ කර තිබෙනවා. ප්‍රදේශයේ කුඹුරක් සම්බන්ධයෙන් පැවති ගැටුමක් මත හටගෙන ඇති ආරවුලක් දුරද ගියාමෙන් වෙඩිතැබීම සිදු ඇති බවට දනාවරණය වී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් මාන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙවනු ලබනවා. ත්‍රිකුණාමලය තඹලගමුව ප්‍රදේශයේදී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තවත් 30කට අධික පිරිසක් තුවාල ලැබුවා.
කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා එකම දිශාවකට ධාවනය වූ සුකුපුභෝගී බස් රථයක් සහ ළඟම බස් රථයක් ත්‍රිකුණාමලය තඹලකමුව 99 මන්සන්තියේදී එකිනෙක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තවත් පුද්ගලයන් 30 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අද අලුයම සිදු වූ මෙම අනතුරින් තුවාල ලැබුවන් ත්‍රිකුණාමලය තඹලකමුව සහ කන්තන යන රෝහලවලට ඇතුළත් කර තිබවයි වාර්තා වන්නේ. සුකුපුභෝගී බස් රථයේ රියදුරට නිඳයම හේතුවෙන් පසක නවතා තිබූ අදාළ ළඟම බස් රථයේ පිටුපස ගැටී ඇති අතර මෙම සුකුපුභෝගී බස් රථයට මාර්ග බලපත්‍රයක්ද නොමැති බවයි අනාවරණය වී ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරු විමර්ශන තඹලකමුව පොලිසිය විසින් සිදු කරනු ලබනවා. ඉදිරි මාස 3ක කාලය ඇතුළත ස්පාට රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කාර්යය සම්පූර්ණයෙන්ම රජයට පවරා ගැනීමට බලාපොරොත්තු වන බවත් ඉදිරි වසර 3ක කාලය තුළ මොටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මෙරට හොඳම රාජ්‍ය ආයතනය බවට පත් කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. වෛද්‍ය නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා විසින් යොමු කරන ලද වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. 20,500ක් මාසයකට මුද්‍රණය කරන්න කියලා එකඟතාවයේ ආවට සාමාන්‍යයෙන් මාසයකට දල වශයෙන් 55,000-64,000 මුද්‍රණය කරනවා. ඒ කියන්නේ 2009 ඉඳන් 16 වෙන අවුරුදු 7 දක්වා ගිවිසුම කාලයේ අවසන් වෙනකොට මේ අය රුපියල් බිලියන 6ක් මිලියන 6000කට වඩා ආදායම් උත්පාදනය කළා තියෙනවා. අවුරුදු 7 අවසන් වෙනකොට මොටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ නිලධාරීන් මේ වෙනුවෙන් පුරුදු කරන්නට ඕන. උපකරණ ටික අපට දෙන්නට ඕන. ඒ වගේම මේක රීඩ් කරන්නට පොලිසියට උපකරණ ලබා දෙන්නට ඕන. රට පුරා තිබෙන මධ්‍යස්ථාන 25 ඔන්ලයින් කරන්න ඔබතුමා කිව්ව ආකාරයටම වර්ෂ අවසානයේ අවසාන මොහොතේ තමයි ගෙනත් දෙන්නේ. දැන් මටත් මේ පිළිබඳව පැමිණිලි ආවා. මටත් දෙසැම්බර් මාසයේ අන්තිම සතිය තමයි තවත් අවුරුද්දකට දික් කරන්න කියන යෝජනාව ගෙනා. මේ කාරණය සම්බන්ධව දැනටමත් කමිටියක් පත් කළා. සම්පූර්ණ පරීක්ෂණයක් තියෙනවා. මේ සම්බන්ධව යම් අක්‍රමිකතාවයක් වෙලා තියෙනවද? කිසියම්ම නිලධාරියෙක් මේ වෙනුවෙන් පෙනී හිටලා තියෙනවද? එහෙම නැත්නම් යම් සමාගමක් වැරද්දක් කරලා තියෙනවද කියන එක පිළිබඳව තොරතුරු ඒ අය මට වාර්තා කරાવી. ඒ වාර්තාව අනුව අපි ගන්න තියෙන සියලු ක්‍රියාමාර්ග රට වෙනුවෙන් ගන්න පසුබට වෙන්නේ නැහැ. මාස 3කින් අපි මේ කටයුත්ත අවසන් කරලා රජයට පවරා ගන්න බලාපොරොත්තු වෙනවා. ආයතන ලයිස්තුවේ උඩින් තියෙන ආයතනයක් බව මම පිළිගන්න. අපේ දැන් තියෙන සැලැස්ම අනුව අවුරුදු 3ක් යන්නට පෙර ලංකාවේ තියෙන හොඳම රාජ්‍ය ආයතනය බවට අනිවාර්යයෙන් පත් කරනවා. දැනට කෙටුම්පත් කර ඇති ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ 50 කෙටුම්පත්, ආබාධ සහිත තැනැත්තන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති 33 වගන්තියේ සඳහන් නිර්ණායකවලට අනුකූල සංශෝධනය කොට හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය කටයුතු කරන්නේද? රජයේ බඳවා ගැනීමවලදී ආබාධ සහිත තැනැත්තන් සඳහා 3% ප්‍රමාණයක් වෙන් කරන ලෙසට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ ගණනාවක් නිකුත් කර තිබුණද? ඒ සඳහා නිසි මාර්ගෝපදේශ සපයා නොමැති බවත්, ඒ හේතුවෙන් එම චක්‍රලේඛ උපදෙස් නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවත් රජය විසින් පිළිගනු ලබන්නේද? එම උපදෙස් බලාත්මක කිරීමට රජය විසින් ගනු ලබන පියවර මොනවාද? සමාගම විසින් ශ්‍රී ලංකා ගුවන් සේවයේ හිටපු ප්‍රධානීකුගේ බිරිඳක් මගින් විශාල අල්ලස් දීමක් සිදු කර තිබීම ආසිතව සිදුවීම මගින් රටවල් 20ක කොන්ත්‍රාත්තු
සුවපරත් ලබා ගැනීම වෙනුවෙන් තමන් විසින් අල්ලස් පිරිනමු බව එයාබස් සමාගම විසින්ද පිළිගෙන තිබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අතිශය පාඩු ලැබීම පවත්වාගෙන එනු ලබන ආයතනයක් බව අමුතුවෙන් කියවිය යුතු නැහැ. 2009 වසරේ සිට 2019 වසර දක්වා ශ්‍රී ලංකන් සමාගමේ මුළු පාඩුව රුපියල් බිලියන 240ක් වෙනවා. ජනතාවට දැරීමට සිදු ඇති මෙම අතිමහත් අලාභයන් ගුවන් යානා මිලදී ගැනීමේදී ඇති කරගත් ගිවිසුම් සහ එම ගිවිසුම් නතර කිරීමේදී ඇති කරගත් ගිවිසුම් හේතු වී තිබෙනවා. ඒ වගේම මම ඉතාමත් වගකීමෙන් කියනවා මේ ගිවිසුම් වලින් ඉවත් වීමේදී මහජනගේ දීපල කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරා. 2012 2013 ඇතුළත් කාලය තුල ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපතිවරයා කවුද? ප්‍රධාන විධායක නිලධාරියා මේ ගනුදෙනු වලට අවතීර්ණ වෙන්නේ නැහැ නියෝජ්‍ය කතානායකතුමනි. සභාපතිවරයාගේ උපදේ අනුදැනුමකින් තොරව කියලා අපි විශ්වාස කරමු. මේ ගිවිසුම් ගත කරගෙන සඳහා හිටපු කතානායකවරයාගේ නිල නිවසේ තමයි දා අධ්‍යක්ෂ මණ්ඩලය රැස්. එනිසේ අධ්‍යක්ෂ මණ්ඩලය කවුද කියලා මේ පාර්ලිමේන්තුව කියන්න ඕනකම තිබෙනවා. කොමිස්කාරයෙක් වංචාකාරයෙක් ලෙස හංවඩු ගැසී තිබුණා. මේ පාර්ලිමේන්තුව අපි පිළිගනි ඉදිරිපත් කළා තිබුණා. එසේ තිබියදී දින 52 ආණ්ඩුවේදී මේ ප්‍රධාන විධායක නිලධාරියට කටයුතු කරපු කෙනා එයා ලංකාවේ සභාපතිවරයාට පත් කරනවා. ඒ තරම් විශ්වාසයක් ආණ්ඩුවට ගොඩනැගුණේ කොහොමද කියලා ගරු බහුතර බලයක් ලබා ගැනීමට උත්සාහ දරන්නේ සිය පෞද්ගලික අරමුණු ඉටු කර ගැනීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. නොවැම්බර් ජනාධිපතිවරණය පස්සේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට එතුමාගේ රජයටත් අවශ්‍ය කාලය තිබ්බා මේ රටට 2020 වර්ෂයට අයවැයක් ඉදිරිපත් කරන්න. ඒක පාර්ලිමේන්තුවේ ඒක කැබිනට් එකෙන් කරන්න බෑ. ගෙදර කතා සභා කරලා සහෝදරයෝ ටිකට කතා සභා කරලා රටේ අයවැය තීන්දුව කරන්න බෑ. ඒක පාර්ලිමේන්තුවේ තීන්දුව කරන්න. නමුත් මොකද්ද කරේ ඉස්සල්ලාම පාර්ලිමේන්තුව මාසයකට කාලයක් පාර්ලිමේන්තුව කල් දැනුත් පුළුවන්. මේ කාලවකවානුවේ මේ රටට අයවැයක් ඉදිරිපත් කරන්න. පැහැදිලිව අපි ඉල්ලීමක් කරන මේ ආණ්ඩුවට මේ අඬ අඬා ඉන්න එක නෙමෙයි. කල්ලි නෑ කියලා එක අඬන්නේ එක නෙමෙයි. ඒවා ගැන හිතන්න තිබ්බා. දැන් තියෙන්නේ මේ රජයට වග කියන රජයක් හැටියට ඉතා පැහැදිලිව ඉක්මනින්ම අයවැයක් ඉදිරිපත් කරලා මේ ජනතාවට අවශ්‍ය සහන ලබා දෙන්න. පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ තමයි ඔක වෙයි දැන් අතපය කැඩිලා. දැන් මේ දවස්වල ජනතාවට සහනයක් ලබා දෙන්න බැරි මේ මාස තුනේ මේ ජනතාව ජීවත් වෙන්න ඕනේ නැද්ද? මේ තුනෙන් දෙක බලේ ඉල්ලන්නේ ජනතාවට සහන ලබා දෙන්න නෙමෙයි, තමන්ගේ පවුලේ බලය තව තවත් ශක්තිමත් කරන්න. කපිල චන්ද්‍රසේන මහතායි නෝනායින් විතරක් නෙමෙයි, ඒක බෙදා හරිලා තියෙනවා තව තුන් හතර දෙනෙක්. මේ කාටද මේ මුදල් ගියේ කියන එක මම හිතන්නේ මුළු රටම දැනගන්න ඕනේ. ඔබ දන්නවා එදා මේ වෙනකොට ශ්‍රී ලංකා ගුවන් සමාගමේ කවුද සභාපතිවරයා හැටියට ඉන්නේ? ඉතින් පැහැදිලිව මේ පරීක්ෂණ කටයුතු කරන්න. මේව ඉතා ඉක්මනින් කරන්න ඕනේ දේවල්. අපේ අයව අත්අඩංගුවට ගත්තේ එහෙමද? ඩොලර් මිලියන 2ක මේ වංචාවට නීතිය ක්‍රියාත්මක වන ආකාරය හරිම මන්දගාම. ඒකින්ද ඉතා ඉක්මනින් කරන්න. දැන් මම අහනවා රජයෙන් විශේෂයෙන්ම දින 100කට ආසන්න කාලයකට එනකොට මාස 3කට ආසන්න කාලයකට එනකොට මේ රජයේ ජනතාවට ලබා දුන්නු ගොඩක් දේවල් දීපු පොරොන්දු ඉෂ්ට කරනවා වෙනුවට අද කප්පාදු කරගෙන යනවා. ඒවා නොගොයි නමයි අද රජේ බලන්නේ. කියන්නේ අද මේ කාල සීමාව තුන රජයේ බංකොලොත් ඇඟට අමාරු තරකට අද වැඩිලා තියෙනවා. නොවැම්බර් මාසයේ 10 වෙනිදා වෙනකම් හරි තිබ්බ තත්ත්වේ වාර්තා ගන්න යන්න ආණ්ඩුව උත්සාහ ගන්න කියන එක තමයි අපිට කියන්නේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගොඩනගන පුළුල් සංධානය හේතුවෙන් පවතින ඡන්ද ප්‍රතිශතයවත් එම කණ්ඩායමට අහිමි වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා පවසනවා. එයද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වෙනකොට සජිත් ප්‍රේමදාස මහත්තය අගමැතිලු. ඉතින් මේක එතුමා දකින හීනයක්. දැන් මේ වෙනකොට පුළුල් සන්ධානයක් හදලා රටේ බලය ගොඩනැගීම සඳහා කටයුතු කරන්න උත්සාහ කරනවා. හැබැයි ඒකේ වෙන්නේ තිබිච්ච ඡන්ද ප්‍රමාණය ලක්ෂ ගානකින් අඩු කරගන්න එක විතරයි. මොකද මේ තියෙන බෙදිල්ලත් එක්ක ඔය හදන පුළුල් සංධානය හරහා වෙන්නේ තවත් එක්සත් ජාතික පාක්ෂිකයෝ හැටියට කලකිරිලා උන්ට ලැබෙන ඡන්ද ප්‍රමාණයත් අහිමි වෙන එක විතරයි. විපක්ෂ නායකතුමාගේ එක ගෞරවනීය ඉල්ලීමක් කරන්න දෙන ඒ තමයි ඊළඟ පාර්ලිමේන්තුවේ අවුරුදු 5 ඇතුළත පුළුවන් නම් 50ක 60ක් එකතු වෙච්ච ඒ විපක්ෂයක් හරි මේ රටේ ජනතාවට හරියට ලබා දෙන්න කියන ගෞරවනීය ඉල්ලීම විතරයි අපිට සජිත් ප්‍රේමදාස මහත්තයාගෙන් මේ වෙලාවේදී කරන්න තියෙන්නේ. අද අපි දකිනවා එක්සත් ජාතික පක්ෂයේ විශාල අර්බුදයක් තියෙනවා. එක පැත්තකින් අලුත් මන්ත්‍රීවරු කණ්ඩායමක් සජිත් ප්‍රේමදාස මැතිතුමාට එකතු වෙලා නායකත්වයට විරුද්ධව කටයුතු කරනවා. ඊයේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ඍජුවම කතානායකවරයාට චෝදනා කරනවා එතුමගේ මයික් එක හැමදෙස්සෙම ඔෆ් කරනවා කියලා. දැන් පාර්ලිමේන්තුව ඇතුළේ කතානායකවරයා විපක්ෂ නායකවරයා හිටපු අගමැතිවරයා මේ තුන් දෙනාගේ
සටන ආරම්භ වෙලා තියෙනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමා කියන එක වෙලාවක් එතුමගේ සන්ධානයේ ලේකම් රජිත් බද්දුම්බණ්ඩාර මැතිතුමාගේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා නිපැත්තෙන් ප්‍රකාශ කරනවා නවින්ද සහනායක මැතිතුමාගේ. දැන් අද අපිට විශාල ප්‍රශ්නයක් තියෙනවා. අපි කාටද සුබපතන්න ඕන? හැබැයි මේ දෙන්නටම වැඩිය මට නම් ගිහිල්ලා සුබපතන්න පුළුවන්. අද හම්බන්තොට දිස්ත්‍රික්කයේ නායකයා වශයෙන් දිලිප් වේදාරච්චි මැතිතුමා පත් වෙනවා කියලා අපි දැනගෙන තියෙනවා. අපි එතුමට සුබපතනවා. ඉදිරි මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ දහසයක් සමග සංධානගතව තරඟ වැතිමට බලාපොරොත්තු වන බවත් එම සංධානයේ වැඩි තනතුරු ප්‍රමාණයක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙත හිමිවන බවත් රාජ්‍ය මාත්‍ය එස්.වී. දිසානායක මහතා පවසනවා. අපි සංධානගත වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ක නෙවෙයි. අපි සංධානගත වෙනවා පක්ෂ 16ක් එක්ක. සමනායකත්වය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දීම සම්බන්ධව විවිධ තනතුරු ඉල්ලනවා. මේ හැදෙන පෙරමුණේ ප්‍රධාන නායකත්වය හිමි වෙන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට වර්තමාන අගමැතිතුමා. ඒ වගේම මේ හැදෙන පෙරමුණේ සියලු විධායක තීරණාත්මක සංවිධානවල බහුතරය 51% හිමි වෙන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. ප්‍රධාන නිලතල හිමි වෙන්නේ බැසිල් රාජපක්ෂ නැතුණා ඇතුළු ඒ තව කීප දෙනෙකුට. හැබැයි මේ ගොඩනැගෙන පෙරමුණේ අනිකුත් සියලු පක්ෂවලට යම් යම් තනතුරු ලැබෙයි. සභාපති තනතුරු ඒ වගේ දේවල්. ඒ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනිත් පක්ෂවලට වඩා යම් වැඩි ප්‍රමාණයක් දෙන්න වෙයි. සජ්ජාතික පෙරමුණ කණ්ඩායමේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතුමාට දුන්නා කියලා සඳහනක් කරලා තියෙනවා. මැතිවරණයේදී යම් බලපෑමක් වේද 3-2 ලබා ගැනීම සම්බන්ධව? නැත් 3-2 ලබා ගැනීම සඳහා අපිට එක්සත් ජාතික පක්ෂයේ ඔය මතුවෙලා තියෙන ප්‍රශ්නේ විසඳගෙන තියෙන ආකාරය තුලත් අපට වාසියක් මිසක්ක වාසියක් එන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ සහ ඒ ගොඩනැගෙන පෙරමුණේ තීරණාත්මක ශක්තිය බලය තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එනිසා එතුමා හොඳින් දන්නවා ජනාධිපති මැතිවරණේ පරාද වෙච්ච සජිත් ප්‍රේමදාස මැතිතුමා නායකත්වයේ දෙනකොට ඊළඟ මහ මැතිවරණේ ඊට වඩා අන්ත පරාජය ඒ පෙරමුණට එනවා කියලා. ලෝම බිහිතියට පත් කර ඇති කොරෝනා වෛරසයේ අලුත්ම තත්ත්වය පිළිබඳවයි මේ තොරතුරු. කොරෝනා වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව මේ වන විට 563 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වෛරසය ආසාදෙන වූ සංඛ්‍යාව 28,000ක් පමණ වන බව විදේශ මාධ්‍ය පවසනවා. මේ අතර ශ්‍රී ලංකාවට පැමිණි සිසුන් 33 දෙනා තවදුරටත් දියතලාව යුද හමුදා කඳවුරේ විශේෂ නිරෝධායන ඒකකයේ රඳවා තබා ගනිමින් නිරන්තරයෙන් වෛද්‍ය පරීක්ෂණයන්ට ලක් කරමින් සිටිනවා. ලොව පුරා පැතිර යමින් පවතින මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට අහිමි වූ ජීවිත සංඛ්‍යාව 563. වෛරසය ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව 28,018ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ගෙවුණු පැය 24 තුළදී චීනය තුළ නව මරණ 73ක් වාර්තා වන්නේ මෙම මාරාන්තික වෛරසය පිළිබඳ ලෝකවාසී ජීවිතවලට රතු නිවේදන නිකුත් කරමින් රටවල් 28ක කොරෝනා වෛරසය පැතිර ගොස් ඇති අතර චීනින් පිටත වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ තායිලන්තෙන් හා සිංගප්පූරුවෙන්. වෛරසයේ නිජ භූමිය වූ චීනෙන් පිටත පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඉන් එක් අයෙකු හොංකොංග් හා අනෙක් පුද්ගලයා පිලිපින ජාතිකයෙක් වනවා. එසේම කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලින් තිදෙනෙකු දකුණු කොරියාවෙන් වාර්තා වන අතර ඔවුන් පසුගිය මාසයේ සිංගප්පූරුවේ සංචාරය කර ඇති බවයි කොරියාවේ රෝගපාලන හා මර්ධන මධ්‍යස්ථානය ප්‍රකාශ කර ඇත්තේ. චීනයේ වුහාන් නගරෙන් ඉවත් කරගත් මලයාසියානු ජාතිකයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. වුහාන් නගරයේ සිට වී සිටි මලයාසියානු ජාතිකයින් 107 දෙනෙකු පසුගියදා කුවාලාලම්පූර් වෙත රැගෙන ආ අතර ඉන් දෙදෙනෙකුට කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කළ බැවින් කඩිනමින් ඔවුන් රෝහල්ගත කිරීමටයි බලධාරීන් පියවරගෙන තිබුණේ. එසේම අමෙරිකානු එක්සත් ජනපදයේද කොරෝනා රෝගිය ආසාදනය වූ 12 පුද්ගලයාද වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. මේ අතර ලොව තවත් සංවේදී පුවතක් චීනින් වාර්තා වන්නේ මෙම මාරාන්තික වෛරසයේ ලොව ලාබාලතම දරුවාට ආසාදනය වීමත් සමගයි. එම දරුවා බිහිවී පැයතියකට පසුව වෛරසයට ගොදුරු වී ඇති බව හඳුනාගෙන ඇති අතර දරුවා ප්‍රසූත කිරීමට පෙර මවටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණා. එවැනි වූ තවත් සංවේදී පුවතක් චීනින් වාර්තා වන්නේ කොරෝනා වෛරසය පිළිබඳ ලෝකෙම කම්පා කරමින් ඒ චීන වෛද්‍යවරයෙකු හෘදයාබාධයකින් මිය යෑමේ පුවතක් වාර්තා වීමෙන් අනතුරුවයි. අදාළ වෛද්‍යවරයා චීනයේ වුනාන් පළාතේ ප්‍රාදේශීය සායනික පසුගිය ජනවාරි මාස 25 වනදා සිට දින 10ක් අඛණ්ඩව පැය 24 පුරා සේවය කිරීමෙන් දැඩි ආතතියට පත්ව හෘදයාබාධයක් වැළඳීමෙන් ඔහු මිය ගොස් ඇති බවයි එරට සෞඛ්‍ය අංශ පවසන්නේ.
එසේම කොරෝනා වෛරසයේ මර්ධනයට සහ පාලනයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාත්‍යන්තර ප්‍රජාවකින් ඇමරිකානු ඩොලර් මිලියන 675ක පරිත්‍යාගයක් ඉල්ලා තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්‍රොස් ඇඩනොම් ජිනීවාහි පැවති සමුළුවකට එක්වෙමුයි එම ඉල්ලීම සිදු කර ඇත්තේ. මේ අතර කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවධානම හේතුවෙන් මනාල යුවළ නොමැතිව පැවැත් වූ මංගල උත්සවයක් පිළිබඳව සිංගප්පූරුවෙන් වාර්තා වනවා. අදාළ මනාල යුවළ තම විවාහ මංගල උත්සවයට පෙර චීනී සංචාරය කර සිංගප්පූරුවට යලි පැමිණ ඇත්තේ ජනවාරි මස 24 වනදායි. ඒ හේතුවෙන් මෙම වෛරසය පැතිරිය හැකි බවට පියෙන් කිසිදු අමුත්තෙක් ඔවුන්ගේ මංගල උත්සවයට සහභාගී වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව ඔවුන් දෙදෙනා සිය මංගල උත්සව දිනයේදී උත්සව ශාලාවේ සිටි පිරිස සමග සම්බන්ධ වී ඇත්තේ වීඩියෝ ඇමතුමක් හරහායි. මේ අතර චීනයේ වුහාන නගරයේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් 33 දෙනා තවමත් දියතලාව යුද හමුදා කඳවුරේ විශේෂ නිරෝධායන ඒකකයේ රඳවා තබාගෙන නිරන්තරයෙන් වෛද්‍ය පරීක්ෂණ සිදු කරමින් පවතිනවා. එසේම කොරෝනා වෛරසය පැතිරියාමෙන් පසු විදෙස්ගත වන චීන සංචාරකින්ගේ සංඛ්‍යා අඩුවීම හා මගේ ඉල්ලුම මත ශ්‍රී ලංකන් ගුවන් සේවය චීනය වෙත සිදුකරන ගුවන් ගමන් භාර තාවකාලිකව අඩු කිරීමට පියවරගෙන තිබෙනවා. මෙම ගුවන් ගමන් අඩු කිරීම අද සිට මාර්තු මස 28 වනදා දක්වා ක්‍රියාත්මක වන බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. රටක් ලෙසගත් සාමූහික තීරණයක ප්‍රතිඵලයක් හේතුවෙන් කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීම වැළැක්වීමට හැකි වූ බව අමාත්‍ය පවිත්‍රා වණ්‍යාරච්චි මහත්මිය පවසනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අත පැවති මාධ්‍ය හමුවකට එක්වමින් අමාත්‍යවරිය මේ බව පැවසුවා. අපි අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි රජයක් විදියට ගත්ත ක්‍රියාමාර්ග නිසා අද අපේ රටේ ලංකාවට පැමිණෙන චීන මගීන් සංඛ්‍යාවත් ඒ නියාමනයත් එක්ක අඩු වෙමින් පවතිනවා. සාමාන්‍යයෙන් ගුවන් මගීන්ට දවසකට 15,000ක් පමණ ලංකාවට ගුවන් මගීන් එනවා. අද වන විට ඒ ගුවන් මගීන් සංඛ්‍යාව දවසකට 10,000කට පමණ සීමා වෙලා මේ ප්‍රමාණය අඩුවීම බොහෝ වෙලාවට තියෙන චීන ජාතිකයන්ගේ පැමිණීමේ අඩුවීමක් බව තමයි පේන්නේ. චීනය කියන අපේ සාම්ප්‍රදායික සැබෑ බලවත් මිතුරා කිසිම විදියකට තරහ කරගන්නෙත් නැතුව ඔවුන්ට හිත්‍රිදීමකටත්වත් ඉඩ තියන්නේ නැතුව අපේ ගන්නා වූ ක්‍රියාමාර්ග හරහා අපි දිගින් දිගටම ගුවන්තොටුපළවල් විතරක් නෙමෙයි වරායවලුත් අපේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවලට අපි සම්බන්ධ කරා. ලංකාවට ආවට පස්සේ ඔවුන් යන තැන් අපි ඇප් එකක් ඉන්ට්‍රඩියුස් කරා. ලංකාවට කොයි මගියෙක් ආවත් වරායකින් වෙන්න පුළුවන්, ගුවන්තොටුපළකින් වෙන්න පුළුවන්. ඒන මගියාට නැවේදී හෝ ගුවන් යානයේදී අපි ලබා දෙනවා පත්‍රිකාව. ඔවුන්ගේ තොරතුරු අපි ඒ පත්‍රිකාව හරහා ලබාගෙන ඒ පරිගණක ගත කිරීම හරහා ඔවුන් යන්නේ කුමන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයටද? මොය චේරියා එකේ මෙන්න මේ තැන්වලයි ඉන්නේ කියන එක ඒ මෘදුකාංකය හරහා GPS හරහා ඔහුට දර්ශනය වෙනවා. එනිසා ඔහු නිරන්තරයෙන් මේ නායව අධීක්ෂණයට පරීක්ෂණයට සම්බන්ධතාවයට හසු කරගන්නවා. ඉතාම සූක්ෂම සහ දැඩි ක්‍රියාමාර්ග රජයක් විදියට ගැනීම නිසා මේ කටයුතු අපිට මෙවැනි මට්ටමකින් රටේ පවත්වාගෙන යන්න පුළුවන් වුණා. චීනයේ කොරෝනා වෛරසයේ තියෙන රෝගීන් ගාන එන්න එන්න වැඩි වුණත් ලංකාවේ පුළුවන් තරම් මේක අවම කරගන්නට අපි ගත්ත සාමූහික ප්‍රයත්නය නිසා රටක් විදියට අපට පුළුවන්කම ලැබුණා. කොරෝනා වෛරස් තත්ත්වයේ දැන් අද වන විට සිටිනවා මේ සැක කටයුතු රෝගීන් 16ක්. ශ්‍රී ලංකාව මේ රජයේ ප්‍රතිපත්තියට අනුව කිසිසේත්ම චීන ජාතිකයන් රටට ඇතුල්වීම වළක්වන්නේ නැතුව එසේ කරන්නේ නැතුව මේ විදියට අපි මීට වඩා විද්‍යාත්මක ප්‍රවේශයකින් අපි මේ රෝගය සහ සමාජය සහ රට සහ ජාත්‍යන්තර දේශපාලන මේ සියල්ල බේරාගෙන කරන්නට හැකියාව ලැබිලා තියෙනවා. මේ අතර මාරාන්තික කොරෝනා වෛරසයෙන් මියගිය පුද්ගලයින්ට පින් පැමිණවීමට සහ වෛරසය වැළඳී සිටින පුද්ගලයින්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් දිවයිනපුරා ආගමික වැඩසටහන් රැසක් ඊයේ දිනත් සංවිධානය වී තිබුණා. කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමෙන් මේ වන විට ජීවිතක්ෂයටපත් වූ ලෝකවාසී ජනතාවට පින් අනුමෝදන් කිරීම හා වෛරසය හේතුවෙන් රෝගී වී සිටින ජනතාවට ඉක්මන් සුව ප්‍රාර්ථනා කිරීමේ බෝධි පූජා පින්කමක් ඊයේ දින නාරාහෙනපිට අභයාරාම විහාරස්ථානයේදී පැවැතුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොරෝනා වෛරසය හේතුවෙන් විපතටපත් වූ ලෝකවාසීන්ට සුවය ප්‍රාර්ථනා කරමින් ශ්‍රී ලංකා චීන මාධ්‍යවේදීන්ගේ සංගමය විසින් සංවිධානය කළ බෝධි පූජා පින්කමක් ඊයේ දින කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැතුණා. බෞද්ධ ආගමික වත්පිළිවෙත් අනුව අපිට කරන්න පුළුවන් ඉහළම ආශිර්වාදය නැත්තම් සෙත් ප්‍රාර්ථනා කිරීම තමයි අපි මේ අද ඉෂ්ට සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ.
චීනයට රිදෙනකොට අපිට ඇඬෙන්නේ මොකද වසර 2000කට අධික කාලයක් පුරාවටම චීනය අපේ ඓතිහාසික මිතුරෙක් මෑත කාලීනයේදී ශ්‍රී ලංකාව ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් මුණදුන සෑම ප්‍රශ්නකදීම ශ්‍රී ලංකාව සමග සිටගත් අපේ ඓතිහාසික මිතුරෙක් අපේ හැම දුක් වේදනාවදීම චීනය අපිට එක්ක හිටියානම් චීනයේ අභියෝගයකට මුණ දුන්නු මේ අවස්ථාවේ චීනයත් සමග එකට හිටගන්න එක චීනයේ ජනතාවට සෙත්පතන එක චීනයට සහයෝගය පළ කරන එක අපිට උරුම වෙච්ච අපේ යුතුකම නව කොරෝනා වෛරසය නිසා චීනයට වැටු සීලුම පීඩාවන්ගේ මිදීමට අපි ආශිර්වාද කිරීමෙන් නොනවෙති. ශ්‍රී ලංකාව කෙතරම් පුංචි රටක් වුණත් අපේ හැකි ප්‍රමාණයට චීනයට කළ හැකි කළ යුතු සෑම දේම කරන්න ආණ්ඩුවක් විදියටත් සමස්ත ජාතියක් විදියටත් අපි සූදානම් කියන පණිවිඩය සංකේතාත්මක ලබා දීමක් තමයි බෝධි පූජාව හරහා අපි සිද්ධ කළේ. මේ අතර චීනයේ වුහාන් නගරයේ කේන්ද්‍රකොටගෙන පැතිර යන නව කොරෝනා වෛරසයෙන් පීඩා විඳින චීන වැසියන්ට මෙන්ම ශ්‍රී ලංකිකයින් ඇතුළු සමස්ත ලෝකවාසීන්ට සෙත්පතා දිවෙන පුරා විවිධ පින්කම් සංවිධානය කර තිබුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ වැවිලි හා මූල්‍යායතන ප්‍රධානීන් අතර හමුවක් පැවැත්වුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී වැවිලි හා මූල්‍යායතන ප්‍රධානීන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද පැවැත්වුණා. එම අවස්ථාවට එක් වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙලෙස අදහස් පළ කළා. මේ හැම ආයතනයකම කුඩා ආයතනයක් වෙන්න පුළුවන්, විශාල ආයතනයක් වෙන්න පුළුවන්. නමුත් ඒ හැම එකකින්ම විශාල වැඩ කොටසක් සිදුවිය යුතුයි. ඒකින්ද තමයි මේ ආයතන හැදිලා තියෙන්නේ. ඉතින් මේවා ලාභ ලබන ආර්ථිකයට උදව් වෙන, ඒ වගේම අනියම් ලෙස රැකියා විශාල ප්‍රමාණයක් නිර්මාණය කරන්නට පුළුවන්, ආර්ථිකයට විශාල ගැම්මක් දෙන්නට පුළුවන් විදියට තමන්ගේ වැඩසටහන සකස් කරගන්නට, ඊට පස්සේ ඒ ඉලක්කය කරා කැපවීමකින් යුතුව වැඩ කරන්න කියලා නීම ඉල්ල තමයි අද ලට මම කතා කරන්න අදහස් කරේ. අපි විශාල අභියෝගයක් බාරගෙන තියෙනවා. මේ අභියෝගය ජය ගන්නට ඕනේ. අද උදේත් බැලුවොත්, ඊයේ රෑත් බැලුවොත් විශාල ප්‍රමාණයක් මෙතෙන්ට එනවා උද්ඝෝෂණ කරලා පාරත් වහලා. මොකද මේ අය බැලුවම එක අතකින් කනගාටු වෙන්නත් ඕන. උපාධිධාරීන් ඇවිල්ලා පාරේ වාඩි වෙලා රසාවල් ඉන්න. ඉතින් මොකද කියලා බලන්න. ඇත්තටම මේ ළමයින්ගේ කතකින් ඒ ළමයින්ගෙත් වැරද්දක් නෙවෙයි, අපේ ක්‍රමවේදයේ වැරද්ද නිසා උපාධියකුත් අරගෙන ඊට පස්සේ ඇවිල්ලා රැකියාවන් ඉල්ලගෙන පාරේ වාඩි වෙලා ඒක අයගේ අත්කොළු බවට පත් වෙලා තියෙන එකත් අසරණ තත්ත්වයක්. අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ පාකිස්තාන ගුවන් හමුදා ප්‍රධානි එයාර් චීෆ් මාර්ෂල් මුජහිඩ් අන්වර් ඛාන් මහතා අතර හමුවක් අද සිදුවුණා. පාකිස්තාන ගුවන් හමුදා ප්‍රධානි එයාර් චීෆ් මාර්ෂල් මුජාහිඩ් අන්වර් ඛාන් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ පාකිස්තාන ගුවන් හමුදා ප්‍රධානි එයාර් චීෆ් මාර්ෂල් මුජාහිඩ් අන්වර් ඛාන් මහතා සුහද පිළිසඳරක නිරත වුණා. එමෙන්ම කරුණු කිහිපයක් සම්බන්ධයෙන් දෙපාර්ශ්ව අතර සාකච්ඡා සිදු කෙරුණා. ඉකුත් පසුවන දින පාකිස්තාන ගුවන් හමුදා ප්‍රධානීවරයා ඇතුළු දූත පිරිස ශ්‍රී ලංකාවේ පස් දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියා. පසුගිය රජයේ විසින් අත්සන් කරන ලද සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳව රජයේ යළි කරුණු අධ්‍යයනය කිරීමක් සිදු කරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා. එම පුවත සමගින් තවත් අධිකරණ වාර්තා උපුවත් කිහිපයක් වෙතයි දැන් අවධානය. පසුගිය රජයේ සමයේ අත්සන් කරන ලද සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳව රජයේ යළි කරුණු අධ්‍යයනය කිරීමක් සිදු කරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව 8ක් ඉදිරිපත් කළ පෙත්සම අද විජිත් මල්ගොඩ, එල්.ටී.පී. දෙහිදෙනිය සහ ප්‍රීතිපත්මන් සූරසේන යන මහතුරුන්ගෙන සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුර මඩුල හමුවේ කැඳවනු ලැබුවා. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පැමිණ සිටි රජයේ නීතිඥ එන්. විග්නේෂන් මහතා අධිකරණ
සාමාන්‍ය හමුවේ කරුණ දක්වමින් මෙම නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ රජය යලි කරුණුවක් තිනේ කිරීමක් සිදු කරන බව දැනුම් දුන්නා. ඒ අනුව දාල ගිවිසුම ජූලි මාස 13 වනදා යලි කැඳවීමට නියම කළ ත්‍රිපුත්කල විනිසුරු මඩුල්ල එදින මෙම කටයුතු වල ප්‍රගතිය දැනුම් දෙන ලෙස ජේෂ්ඨ රජය නීතිඥවරයාට නියම කළා. පෙත්සම් කරුවන් කියා සිටින්නේ ඉකුත් රජය සමයේ සිංගප්පූරුව සමග ශ්‍රී ලංකා රජය අත්සන් කළ නිදහස් වෙළඳ ගිවිසුම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ආකාරයෙන් අත්සන් කර තිබෙන බවයි. එම ගිවිසුම අත්සන් කිරීමට පෙර පාර්ලිමේන්තුවේ අනුමැතියක්ද ලබා කිරීම නොමැති බව පෙන්වා දෙන පෙත්සම් කරුවන් ඒ තුලින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන හේයින් එය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. තලේ මණ්ඩාරම් ප්‍රදේශයේ පිහිටි රුපියල් මිලියන 24ක් පමණ වටිනා අක්කර 40ක පමණ ඉඩමක් ව්‍යාජෝප්පුවක් සකසා අත්පත් කරගන්නේ යයි කියන සිතයක් සම්බන්ධයෙන් අතරංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන ලද හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරකු වන උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී රිෆ්කාන් බදියුදීන් මහතා අපමත උදාහරණ ලෙස ඔහුගේ නීතිඥවරුන් විසින් කරන ලද ඉල්ලීමක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද ප්‍රතික්ෂේප කළා. එම පැමිණිලද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබුව අවස්ථාවේදී සැකකාර රිෆ්කාන් බදියුදීන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා අප ඉල්ලීමක් ඉදිරිපත් කළා. දැන් රටපටා පුවත් කිහිපයක් කෙටියෙන්. පාකිස්තානු ගුවන් හමුදා ප්‍රධානි එයා චීෆ් මාර්ෂල් මුජාහිඩ් අන්වර් ඛාන් මහතා ඇතුළු දූත පිරිසක් ශ්‍රී ලංකාවේ පස් දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා. පාකිස්තානු ගුවන් හමුදා ප්‍රධානි එයා චීෆ් මාර්ෂල් මුජාහිඩ් අන්වර් ඛාන් මහතා හා ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයා මාර්ෂල් සුමංගල ඩයස් මහතා අතර නිල හමුව අද දින ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු වූ අතර මෙම හමුවීම සිහිගැන්වීම පිණිස විශේෂ සමරුතිල්ල හුවමාරුවක්ද සිදු කෙරුණා. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානි ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයේ නිලධාරීන් මහියංගිරිය මූලික රෝහලේ සේවකයෙකු විසින් රෝහල් භූමිය තුළ වගා කරන ලද බඩේරුකු ගසක කරල් 12කට අධික ප්‍රමාණයක් හට ගැනීමේ ඉතාමත් විරල අවස්ථාවක් අපට වාර්තා වුණා. යාපනය බොහොදු ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකින් කෙරළ ගංජා කිලෝග්‍රෑම් 10කට අසන්න ප්‍රමාණයක් නාවික හමුදාව විසින් සොයාගෙන තිබෙනවා. අද අලුයම ඩුබයි සිට ශ්‍රී ලංකාවට පැමිණි නුවරගල ගෙදර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45ක පමණ ගුවන් මගියෙකුගේ ගමන් මළු තුළ සගවා රැගෙන එන ලද රුපියල් 15,72,000 වටිනාකමක යුත් විදේශ දුම්වැටි 156ක් කටුනායක රේගු නිලධාරීන් විසින් සිය බහරයට ගෙන තිබෙනවා. නීල හරිත ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කරනු ලැබූ වෙරළ පිරිසුදු කිරීමේ වැඩසටහන යටතේ නවික හමුදාව විසින් ගාලු මෝතර පිටියේදී සොයාගෙන සංරක්ෂණය කරන ලද කැස්බේ බිත්තර තුළින් පිටතට පැමිණි පැටවුන් 83 දෙනෙකු සාගරයට මුදා හැරීමට නවික හමුදාව විසින් කටයුතු කර තිබෙනවා. සියත සමාද සත්කාරයක් පිළිබඳවයි මේ තොරතුර. සියත මාත්‍යචාලය විසින් පිහිටක් අවැසි ජනතාව දෙසා නොමිලේ පවත්වනු ලබන සියත ලෙංගතුකම වෛද්‍ය කඳවුර හෙට දිනේදී කෑගල්ල තෝලංගමුව ශ්‍රී නාගරුකාරාම ටැම්පිට විහාරස්ථානයේදී දවස පුරා පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. නොමිලේ අක්ෂි පරීක්ෂාව, දන්ත සායන, බෝනමුණ රෝග පරීක්ෂාව, නොමිලේ ඖෂධ ලබාදීම වැනි සෞඛ්‍ය සුරක්ෂිතතාවයට අවැසි බොහෝ සේවාවන් නොමිලේ ලබා ගැනීමට මෙමගින් ජනතාවට අවස්ථාව උදා කර දී තිබෙනවා. හෙට උදෑසන 7 සිට ආරම්භ වන මෙම වෛද්‍ය කඳවුර තෝලංගමුව ශ්‍රී නාගරුකාරාම විහාරාධිපති පූජ්‍ය ඇලගමුවේ රතන ජෝති හිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ කෑගල්ල ගොවිස් සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමා වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ සිදුවනවා. එම තොරතුරත් සමගින් අප සූදානම් වන්නේ අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් සමුගන්න අප යළිත් හමුවන්නේ රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන්. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.